තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරයක් අද ආරම්භ වුණා. පාර්ලිමේන්තුව ආරම්භයේදීම මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළා. එෙහිදී වත්මන් රජය විසින් සිදු කළ ඓතිහාසික වැරැද්ද මුදල් ඇමතිවරයා පිළිගත්තා. රට තුළ වර්තමානයේ පවතින විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50 දක්වා අඩු වී ඇති බවයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ. 2021 වර්ෂයේ මුළු රජයේ සම්මස්ත ආදායම උනේ බිලියන 1500ක් පමණ. සමස්ත ආදායම වියදම බිලියන 3522ක්. ඒ කියන්නේ අපි ආදායම වගේ 2.5 ගුණයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. 1981 82 83 වෙනකොට දල ජාතික නිෂ්පාදනයෙන් 25%ක් මේ රටේ බදු ආදායම හැටියට තිබුණා 24 23. ඒක කාලයක් තිස්සේ මේ සියලු ආණ්ඩු අතරේ පල්ලයට ගිහිල්ලා අද වෙනකොට 8.8 හතක ප්‍රමාණයකට කඩා වැටලා තියෙනවා. කිසිම ආර්ථිකයකට සෞදි අරාබියාව වැනි තෙල් නැත්තම් අවම වශයෙන් 14ක 15ක බදු ආදායමක් සමස්ත GDP එකෙන් නැත්තම් රටකට පවතින්නට බෑ. ඒක මොන ආණ්ඩුව ආවත් මොන පක්ෂය ආවත් හඳුනාගත යුතු සත්‍යයක්. මෙච්චර කල් නිදහස් ශ්‍රී ලංකාවේ 1952 ඉඳලා ණය ආරම්භ තියෙනවා. ඒ ණයවලට ගිය අවුරුද්දේ විතරක් ගෙවලා තියෙන පොලිය ආරම්භ බැලුවම බිලියන 1048ක් 54 තමයි පළවෙනි වතාවට අපි විදේශ ණය අරගෙන තියෙන්නේ. එතකොට ආරම්භ තියෙන්නේ මිලියන 6යි. ඒක 2019 වර්ෂයේදී තමයි අවසාන වශයෙන් ආරම්භ තියෙන්නේ. මේ ළඟදී ගත්තට අරුණාම බිලියන 542යි. 2020 වර්ෂයේදී සමස්ත ණය ගැනීම ඍණාගයක්. ඒ කියන්නේ අපි වැඩියෙන් ගෙවලා තියෙන්නේ. අරන් නැහැ. ගන්න අපිට හැකියාවක් නැහැ. ඒ වෙනකොට අපි ණය සාක්ෂරතාවය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. Concession loan කියලා තියෙන්නේ IMF එකෙන්, ADB එකෙන්, World Bank එකෙන් අඩු පොලියට ලබාගත් ණය ප්‍රමාණය මුලින් තිබිලා තියෙන්නේ 57ක්. කාලයක් තිස්සේ කෙටි කාලීන ණය ආරම්භ තියෙනවා අධික පොලියට. මේ සියලු දෙනාම කරලා තියෙනවා. එන්නේ වැඩි පොලියට ගත්තු ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේක ජාතික ප්‍රශ්නයක්. මේකෙන් අපි කියන්න හදන්නේ නැහැ අපි වැරදි කරේ නැහැ කියන එක. අපි වග කියන්නේ මේ රටේ ජනතාව. කවුරුවක්වත් ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ නැහැ. කිසි දෙයක් හංගල නැහැ. බොරුවට සීනි තවරපු හොඳ පික්චර් එකක් අපි දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. අපි ඉන්න යථාර්ථය තේරුම් ගන්නට ඕන. කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා ඒක වෙබ් අඩවිය එක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්නේ විසඳනවා කියලා. නම් මම පිස්සෙක් වෙන්න ඕන. මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු 2කින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා. කවුරු හරි හිතනවා නම් මේක එකපාරටම කවුරු හරි ආපු ගමන් ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් දෙනවයි කියලා ඒක නෑ. මේ කෙටි කාලීනව විසඳුම් හරගෙන හැරවුම් ලක්ෂයක් කරගන්නවද? නැත්නම් උද්දච්ච අපි ගැන විතරක් හිතලා එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන මේ රට ලැබනණයක් විනුශීලාවක් කරනවාද කියන එක පිළිබඳව මම හිතනවා අපි මතු පරපුරට වගකීමේ ලොකු අවස්ථාවක් අපිට තියෙනවා කියන්නේ 2019 වර්ෂයේ අවසානයේදී අපිට තිබුණා සංචිතය හැටියට ඇමරිකානු ඩොලර් බිලියන 7ක් 2015 දී සංචිතය ඩොලර් බිලියන 8යි. ඒ අවුරුදු 4 දී සංචිතය බිලියන 1කින් අඩු වෙනවා. නමුත් ඒ කාලය තුල බිලියන 15ක් ණය ආරම්භ තියෙනවා. එහා සමානවම බිලියන 10ක් විතර ගෙවලා තියෙනවා. මම නෑ කියන්නේ නෑ. මම එකඟ වෙනවා. අය කතා දෙකක් නෑ. ටැක්ස් රේට් එක වැඩි විය යුතු කාලෙක අපි ගිහලා ටැක්ස් අඩු කරා. ඒක මම පිළිගන්නවා ඓතිහාසික වරදක්. ඒ ප්‍රශ්නය නෑ මම පිළිගන්නවා. හැබැයි මම හිතියේ නෑ ඒක කපනකොට. හිතියද නැද්ද වැඩක් නෑ. ඕගොල්ලොත් ඒ වගේම දේවල් කරා. අහගන්නකෝ. 2015 වර්ෂයේදී 10000කින් පඩිය වැඩි කරා. බිලියන 180ක් වැඩි වුණා. මේ හැමෝම එකතු වෙලා දැන් විඳගත් දේවල් තමයි මේ තියෙන්නේ. යැපුම් මානසිකත්වයේ උඩ මිනිස්සුන්ට බිලි පිටක් දෙනව වෙනුවට මිනිස්සුන්ට මාළුවෙක් දීපු ප්‍රතිපත්තියේ අවසාන ඵලය තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. 2019 වර්ෂයේ අවසාන වෙනකොට බිලියන 7ක තිබුණු විදේශ සංචිතය අද අපි බාර ගන්නකොට ද්‍රවශීලී සංචිතය මේ රටේ මිනිස්සු දැනගන්නට ඕන මිලියන 50ක්වත් නැහැ. මේ කවුරු ආවත් ඒවා ඇත්ත. මේක විසඳන්න ඕන. ඒ අරුණාම මම පිළිගන්නවා හිටපු අමාත්‍ය මණ්ඩලයේ හිටපු අයත් ඉන්නවා IMF එකට මීට ඉස්සර අපිට යන්න තිබුණා. ඒක කතා දෙකක් නෑ. හරි අපි පිළිගන්නවා. අපි නෑ කියන්නේ නෑ. ඒහා සමානවම රුපියල මීට ඉස්සෙල්ලා ක්‍රමක්‍රමයෙන් ඩිප්‍රීෂিয়েට් කරන්න තිබුණා. මේ රටේ ඉතිහාසයේ කිසිම රජයක් Taman ගත්ත විදේශ ණය හම්බ කරලා ඉන්වෙස්ට් කරලා ඒකෙන් ගෙවලා නෑ. තව ණයක් අරගෙන තමයි ගෙවලා තියෙන්නේ. මේක තමයි හැමෝම කරලා තියෙන්නේ. අපි අපේ ප්‍රමාණයට වැඩිය කාලා තියෙනවා. පෞගිය අවුරුදු දෙක තුනක කාලයක් තුලත් ගත යුතුව තිබූ යම් යම් තීන්දුව తీරන වැරදි ප්‍රතිපත්ති මත මේකට උදව් කරලා තියෙනවා. ඒක කතා දෙකක් නෑ. ටැක්ස් කැපීම, IMF එකට නොයෑම, ඩොලර් එක අල්ලගෙන සිටීම, ණය ප්‍රතිවුණ ගත කිරීම සඳහා කල්ගත වීම, ඒක මේ රජයේ පැත්තෙන් සිද්ධ වෙච්ච වරදක්. අපි එකිනෙකාට බැනගත්තයි කියලා ඩොලර් එනවද? ඩොලර් රච්චු ගහන්න බෑ. අපි ඇමරිකා එක්සත් ජනපදයේ නෙවෙයි. අපිට ඩොලර් හම්බ වෙන්නේ එක්කෝ සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැගෙන්නට ඕන. එවන්න තමයි විදේශ රටවලින් එන ප්‍රේක්ෂණ. මේ වර්ෂයේදී අපි සියලු දෙනාම එකතු වෙලා පක්ෂපාත ભેද වලින් තොරව අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලුවේ නැත්තම් බිලියන 3කට 3.5කට විතර බහින්න ඉඩ තියෙනවා. වෙන කිසිම විදියකින් මේ ප්‍රශ්නට විසඳුන්නේ නැහැ අපි කෑ ගැහුවට. ඔළු ගෙඩි මාරු කරන එකවත් වෙන දෙයක්වත් නෙවෙයි. මම මේ කරන්නේ නයිට් වොච්මන් කෙනෙක්ගේ ජොබ් එක. අර ක්‍රිකට් වල තියෙනවා හවසට විකට් ගන්න ගියාම ඉදිරි පෙළ ආරක්ෂා කිරීම කරනවා පසුපෙළ පුද්ගලයෙක් ඇවිල්ලා විකට් එක බේරගන්නේ. මම මේ වෙලාවේ කරන්නේ ඒක. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි මම එදත් කිව්වා. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මගේ වැඩ ටික කරනවා. ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවනම් එන්න එන්න මේක බාර ගන්න. අපි මේක දෙන්න. IMF එකට ගියා කියලා ඒක ඇලඩින්ගේ පුදුම පානක් නෙවෙයි. අපිට මේ ණය ටික ප්‍රතිව්‍යුහ ගත කරගන්නට පුළුවන් වුණොත් අපිට ලැබෙයි මේ සම්බන්ධයෙන් සාර්ථක පිළිතුරක් ලබා ගන්න. කොච්චර කල් ගත වෙයිද කියන එක පිළිබඳව මට හරියට කියන්නට බෑ. මම හිතනවා ප්‍රායෝගිකව අවම වශයෙන් මාස 6ක්වත් යයි අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න. ඒ අතරතුර විවිධ රටවල් රාශියක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මේ අවුරුද්දට අවශ්‍ය බිලියන 3-4 දක්වා වූ ඒ බ්‍රිජින් ෆයිනෑන්ස් එක කොහොමද ලබා ගන්න කියන එක. අපිට හැමදාම යැපුම් මානසිකත්වයේ මත සුබසාධක ආර්ථිකයක් පවත්වාගෙන යන්නට බෑ. 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළපු අයවැය තවදුරටත් යථාර්ථවත් නෑ. ICA ඉක්මනින්ම අලුත් අයවැයක් ගැනීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ආදායම් බදු අපිට වැඩි කරන්නට සිද්ධ වෙනවා. මම හිතනවා තමන්ගේ හෘද සාක්ෂියට තල්ලු කරලා මම ආදායම් බදු ගෙවනවද කියලා කල්පනා කරලා බලන්නට ඕන මේ රට පවත්වාගෙන යන්න. අනිත් අයට මේ ලෙක්චර්ස් දෙන්න ඉස්සෙල්ලා බදු ආදායම මම හිතනවා 15%කට වගේ වැඩි කරගන්නට අපිට සිද්ධ වෙනවා ඊළඟ වසර දෙක තුන ඇතුළත. නැත්තම් ඉතින් කවුරු ආවත් වෙන කරන්න දෙයක් නැහැ. තව තවත් ණය අරගෙන දෙන්න තමයි වෙන්නේ. මම සතුටු වෙනවා ඔබතුමා මාස 30ක විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරන්නට ඔබතුමා ඉදිරිපත් වීම ගැනත් ඒක පිළිගැනීම ගැන. මේක දැනටමත් වෙනිසුවේලා ලෙබනනයක් බවට පත් කරලා හමාරයි. බංකොලොත් රටක් බවට පත් කරලා හමාරයි. මේ රටේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගෙනෙන්න ඕනේ කියන එකටත් ඒ අයම අපුඩි ගහනවා. ඒගොල්ලොම තමයි කෝටිපතියන්ට බිලියන 600ක බදු සහන ලබා දෙනකොට අපුඩි ගහ. මන් දන්නේ මේවත් තේරෙන්නේ නැද්ද කියලා. රාජ්‍ය ආදායම බිඳුවටම වැස්සේ මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා. ඔබතුමා ලොකුවට කතා කරා මේ බිලිපිත්ත ගැන. ඔය බිලිපිත්ත පාවිච්චි කරලා අර පැන්ඩෝරා වලේ හොරා කාපු සල්ලි ටික ගෙනාවොත් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද? එතකොට මේ එක එකා පස්සේ හිඟා කන්න යන්න ඕනේ නැහැ. කවුද උද්දච්ච උනේ මෙච්චර කාලෙ? දැන් ඔබතුමා බොහොම ලස්සනට කියනවා දත්ත මත පදනම් වෙන්න ඕන කියලා. හරියටම හරි. නමුත් මෙතෙක් කල් ඔබතුමන්ලා හිටපු කැබිනට් මණ්ඩලෙත් මිත්‍යාවට මුල් තැන දුන්නා. ලනු කෑවා. ගොවියගේ පෝර ටික නැති කරා. මුට්ටි අඟට දැම්මා. මොනවද මේ ඔබතුමා හිටපු කැබිනට් මණ්ඩලයේ මේ කරපු පිස්සු වැඩ? මේ පිස්සු වැඩ කරනකොට ඔබතුමන්ලායි බලන් හිටියේ. අපි සූදානම් මේ රට ගොඩ ගන්න මේ වැඩසටහනට අතහිත දෙන්න. ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් කැඳවන්න අපේ රටේ. මේ විපක්ෂයේ සමගි ජන බලවේගය සූදානම්.